අයිබෝවන් ඔගොල් හැමෝම හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. අද අපේ කතා මාතෘකාව තමයි බිල් සහ ගේන් ඔන් බාගේන් පර්චේස්. බිල් ඇන් ගේන් ඔන් බාගේන් පර්චේස්. ඉති බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ස්ලට ඒගොල්ලන්ගේ පීඑන්එල් එකට ප්‍රොෆිට් එක, ඒ වගේම බැලන්ස් ෂීට් එකට රිසර්ව්ස්, මේ දෙකටම ඒගොල්ලෝ මේවා එකතු කරගන්න ප්‍රධානම ක්‍රමය තමයි මේ බිල් ඇන් බාගේන් ගේන් ඔන් බාගේන් පර්චේස් කියලා කියන්නේ. කියන්නේ ඒගොල්ලෝ වත්කම් නැත්තම් සමාගම් මිලදී ගන්නවා, ඇක්වයර් කරනවා. එතකොට ඒ මිලදීගත් වත්කම් වල ඒගොල්ලෝ තක්සේරුවක් කරනවා. ඒ තක්සේරුව සම්බන්ධ කරනවා ඒගොල්ලෝ මිලදීගත්තු වත්කමට ගෙවීමට නියමිතව, නැත්තම් ගෙවීමට ඇග්‍රී වෙච්චි ගානත් එක්ක කම්පයා කරලා බලලා එතන ගේන් එකක් හදාගෙන ඒ ගේන් එක පීඑන්එල් එකේ සහ බැලන්ස් ෂීට් එකේ ඒගොල්ලෝ පෙන්නන. ඕක තමයි ඒගොල්ලන්ගේ ඉතිහාසයේ සිටම ඒගොල්ලන්ගේ මේ රෙවනිව් එක කියන්නේ ප්‍රොෆිට් එක සහ රිසර්ව්ස් වැඩි කරගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමය. ඉතින් දැන් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වල සැප්තැම්බර් නිකුත් කරපු කාර්තු වාර්තාවෙත් ওই කතන්දරේ තියෙනවා. ඉතින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වල කතන්දරේ තිබිලා දැන් පහුගිය දවස්වල ඕක නිකුත් වුණාට පස්සේ කොටස් විලඳ පොලේ කොටස් ප්‍රයිස් එකේ බලාපොරොත්තු වෙච්ච තරම් මූවමන්ට් එකක් තිබුණේ නැහැ. අපි බලමු මේ වීඩියෝ එකේදී මම කතා කරන බලාපොරොත්තු වෙන්නේ ඒ කතන්දරය සම්බන්ධයෙන් ඇයි එහෙම වුණේ නැත්තේ කියලා කතා කරන්න ලෑස්ති වෙන්නේ. තවමත් එහෙම රියැක්ෂන් එකක් අර පහුගිය දවස්වල පහුගිය කාලවල මේ වගේ ගේනෝන් බාගෙන් පර්චේස් දුන්නාම දුන්න වගේ රියැක්ෂන් එකක් මේ සැරේ දුන්නේ නැත්තේ ඇයි කියලා මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේදී. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button තබලා තියාගන්න. එතකොට මේ වගේ දාන important videos updates ඔයගොල්ලන්ට miss කරගන්න බලන්න පුළුවන් වෙනවා. වගේම ඔයගොල්ලෝ මගේ Patreon එකට තාම සම්බන්ධ වෙන්නේ නැත්නම් Patreon සමූහයටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ Patreon සමූහයට සම්බන්ධ වෙන්න තියලා ආශා කරන link එක මේ වීඩියෝ එකේ description box එකේ තියෙනවා. ඒක ඔබ පුවමම්ම කෙලින්ම ඔයගොල්ලන්ට Patreon එකට යන්න පුළුවන්. එතන තියෙනවා নানা ප්‍රකාර විවිධාකාර ඇනලිසිස්, ඒ වගේම ට්‍රේඩ් සෙටප්, ස්විං ට්‍රේඩ් අයිඩියාස්, පෝර්ට්ෆෝලියෝ අප්ඩේට්ස්, ක්‍රිප්ටෝ ට්‍රේඩින් අයිඩියාස් ගොඩක් එතන තියෙනවා. ඉතින් එතනටත් සම්බන්ධ වෙන්න ඕනනම් ආරාධනා කරනවා. අපි එහෙනම් යන් අද වීඩියෝ එක සම්බන්ධයෙන් කතා බලන්න මොකද්ද කියන්නේ කියලාද වීඩියෝ එකේදී. හොඳයි, මේ තියෙන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ලගේ සමාගමේ ඩේලි චාට් එක. ඩේලි චාට් එක මෙතන මම ඊරි කෑලි ගොඩාක් ගහලා තිනවා. එච්චර කලබල වෙන්න එපා. සාමාන්‍ය මම ඇනලයිස් කරන පිළිවෙල. ඉතින් එක එක විදියට එක එක මීනින්ග්ස් වලට මම මේ ඊරි පාවිච්චි කරනවා. දැන් මෙතන ගත්තාම මෙතන අපිට 13 කියන්නේ 13 වෙනිදානේ ආවේ. ඒතකොට 13 වෙනිදා මේ රිසල්ට් එක ආවට පස්සේ අපිට ඉමීඩියට් රියැක්ෂන් එක තිබුණා මෙන්න මෙතන. මෙන්න මේ හැන්ඩල් බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මෙතන ඉමීඩියට් රියක්ෂන් එකක් තියෙනවා. මාකට් එකේ ලොකු වොලියුම් හයික් එකක් තියෙනවා. ඒකත් එක්ක ප්‍රයිස් එක 6.86 ලෙවල් එකකට, මගේ 90 නෙමෙයි 6.86 70 වගේ ලෙවල් එකකට ගියා. හැබැයි ඊට පස්සේ එතෙන් සිට ප්‍රයිස් එක ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකේ තමයි ගියේ. කියන්නේ මාකට් එකේ එච්චර මූව් වුන්නේ නැහැ. වොලියුම් එකකුත් එච්චර ට්‍රේඩ් වුන්නේ නැහැ. සාමාන්‍ය මීට කලින් අවස්ථාවල මේම ගේන් වන් බාගෙන් පර්චස් කියලා ලොකු අමවුන්ට් එක බිලියන ගානක බුක් අපි කියන්නේ බුක් ප්‍රොෆිට් කියලා බුක් ප්‍රොෆිට් එකක් දාපුවාම ඒකට මාකට් රියැක්ෂන් එකක් දෙනවා. ඉතින් කීප වතාවක් මේ මෙහෙම සිද්ධ වුණා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් වල. හැබැයි ඒ හැම අවස්ථාවකදීම මේ විදිහට ලොකු ප්‍රයිස් ජම්ප් එකක් සිද්ධ වුණා. නමුත් මේ සැරේ එහෙම වුණේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ප්‍රධාන වශයෙන් මම නම් දකින්නේ මේකට ප්‍රධානම හේතුව තමයි ඉන්වෙස්ටර්ස් දැන් මේකට හුරු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා නේචර් එක, ස්වභාවය දන්නවා මං හිතන්නේ මේ සමාගමේ. ඒ නිසා අර මේ මේ සැරේ ගේන් වන් බාගෙන් පර්චේස් කියලා ඒක ආවේ. ගේන් වන් බාගෙන් පර්චේස් ආවේ කෙන්යාවල. ඒගොල්ලෝ ගත්තා ලීප්ටන් ටීස් සමාගමේ ස්ටේක් එකක්. ඉතින් ඒකත් එක තමයි ඒගොල්ලන්ට මේක ආය පොඩ්ඩ ෆයිනෑන්ෂල්ස් වලට යන් පොඩ්ඩක් බලන්න. බැලුවොත් එහෙම ෆයිනෑන්ෂල්ස් වල මේ තියෙන්නේ සැප්තැම්බර් මාසෙට අදාළව ආපු ඒ ක්වාටර් රිපෝර්ට් එක මෙතන ඔයගොල්ලන්ට පේනවා. මම පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා. මෙතන ඔයගොල්ලන්ට පේනවා බිලියන 48ක ප්‍රොෆිට් එක ඒගොල්ලෝ පේන්නවා මේ කාර්තුවට. ඒකෙන් බිලියන 50ක්ම ඇවිල්ලා තියෙන්නේ
රිසල්සෝන් ඇක්විෂන්න් ඩයිවස්මට ගුප් ඉන්වස්මට් එකන මෙත තිෙන ගේව භාගත් පජ සිත ගොලන් ෆයිනසි රිපෝට් පල්ල හට යොත් කිරීම නෝට්යක් ති බලාගන්න පුළන් කොහොන් මේ රුපියල් බිියන පහක ගේන්න කාව කියලා මේ තිය නිගුල හදර තියෙනවා වෙන්න මේක ලිප්ටන්ටීසන් ඉන්ෆ්‍රස්ට්‍රක්් කියන්න ලිමාරුට ලිප්ටන්ටීසන් ඉන්ෆෂන් රුවන්ඩා ජෙම්ස් ෆින්ලේ ගීසෝහු මොකදම කියවන්න තේරෙන් මකක්ති කියලා කම්පැනි ලිමිට කියලා ඔන හතරේ ඒස් චේකිකත් එක් තම ත ඇල්ල තින්නේ ගුල් දානවා මෙතන ඒ හතරේම අයිඩෙන්ටිෆයිබල් ඇසට්ස් දානවා අයිඩෙන්ටිෆයිබල් ලයිබිල්ටිස් දානවා එදි අතර වෙනස ගන්නවා ඒගොල්ලෝ ඉට වස්සේ ඒකට කොච්චරක් පේ කරාති කියලා මෙතන හදනවා එත බැලන්සේ තමයි මේ විදිහට ඒගොල්ලෝ වර්කවුට් කරන්න එතකොට ගේ නොන් බාගෙන් පොයිස් කියලා මෙතන මෙන්න මිලියන බිලියන 50සම අටක් එනවා ඉතින් මේකේ ජස් කන්ස්ටේෂන් එක වෙලාතිීන් රුපියල් බිලියන 18ක් එකෙන් රුපියල් බිලියන හතරක් පේ කරන්න තියෙනවා හතරස පා පී කරලා තියෙනවා එවගේම රුපියල් බිලියන 19 හතරක් විතුරගේ ගෙවන්න තියෙනවා තැ මේ තමයි කතන්දර දැ බැලුවොත්තේම බැලන්ේට ගල බ්‍රව ඉන්වස්පන්ස් ලගේ ගොලින් බැලසිටි බැලුවොත්තේම 30 සෙප්ටෙම්බ වෙද්දී ගුලන් කෑෂ් තියෙන්නේ රුපියල් බිලියන හතරයි දසම හය ඉතුර වෙලා තියෙන්නේ තව ෂර්ට් ෂෝට්ට මොන හරි බැලුවොත්හෙම ලොකුවට ගන්න පුළුවන් තරම් දෙයක් විතරට බලාගන්න ෂෝට මිනිසට වගේ දේවල් රුපියල් බිලිය හතරයි සමහයකගේ තමයි තියෙන්නේ නො අතන බැලුවොත්හෙම අර ගත්තු ඇසටෙනුවේ රුපියල් බිලියන 13ක් විතර ගලන්න ගෙවන්න සිද්ධ වෙනවා එත මේක ප්‍රධානම දේ තමයි අපිට බලාගන්න පුළුවන් ඒවලට බැලන්ස් එකටයි ගොලන්ට බරෝ කරන්න සිද්ධ වෙනවා බරෝහට පේ ගන්න බෑන එක රිලට පාඩි බරම එකක් නැතම් බෑන්කෙන් ගන්න දෙෙනවා එහම ුණහ මෙන්න මෙතරමේ තියෙන නන්කර ලයිබිල්ි සොද ඉන්ටස් පාරම් බරබිින් රිලට පාටි ඒවා ඒ මොහර මිතර ෂෝට මර තියනවා ඒවා වැඩිවීම හැකියවත් තියෙනවා එය වැඩිවෙච්චයා මොකද වෙන්නේ ඉදිරි කාර්තුවල ඉදිරි කාර්තුවල මෙන්න මෙතනකුළ බුක් කරන ෆයිනයන් ොස මේක වැඩිර දැ මෙතන දැනටත් තිරම් බිලින අටක් විතර වගේ තවත් බිලින දහයක් විතරගෙන අයගත්තොත්හම ගොලට මෙතන තවත් බියන කියපැ ඇඩ් කරගෙන ඉදිරි කාල තුළ ගෙවන්න පුළුවන් එතකොට වෙන්නේ කාලයක් යනකොට දැ මේ එක කවාටහම බිලියර පණහක් විතර ගත්තනේ මේ ගේන්න ඊලන් කාර්තුවල මේ විදි ඉන්ටර්ස් පොස් විදිර බිලියන දහය දොළහවගේ දාගේ දාගෙන හම ඉදිරි කාර්තුවල එඩ ලොස්සගේ මෙතන ගේන්න එක කැපිල යනවා නලිෆයි වෙනවා සට ඔ් වෙන තෝක තමයි වෙන්නේ එතකොට ලෝන්ටම් බලද්දි මේකේ ගත්තා මෙච්ච ඇති දෙයක් අපිට බලාගන්න වෙන්න ගත්තු සමාගම්මල පොෆෝමන්සස් හොඳ වෙලා මෙතන මොක්ට විතන ඔපරේටින් පොෆිට්ටක් කවුත් ඇරුණ හම මේ උපරින් පොෆිට් එකත් ගොලම බුක්රන ඉන්ටර්සිරට වැඩි වෙන්ඩ ඕන එහම අවුත් තමයි පොෆිට්ටක් වෙන්නේ එෙම නැත්තං ඉදිරි කාර්තුවල අපට මෙන්න මේ ගියවුරු දුවලග බේෙන් තිනවාගේ ගියවුරු තුළග අපිට ලොස්ස එකක් ඉතින් සමාගවෙන ඕන්න බලාගැනීමේ හැකියාව තියෙනවා. යෝග තමයි කතන්දරේ. හරි අපි ආයාර චාටකට යුත්තේම දැඟතුව අපිට බලාගන්න සිද් වෙලා තියෙන දැන් ප්‍රයිස් එක යට පැත්තල රියක්ෂණ එකත් දෙමින් තියෙන මාකට්ටගේ මෙන්න මෙතන අපිට වදුනාගන්න පුළුවන් 580 සපෝට් එකක් ඒවගේ මෙතන කලින් බ්‍රවන්ස් ඉන්වස්මන්ට් ස්ටොක් එක
මෙන්න මේ ට්‍රෙන් ලයින් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරලා උඩට ගියා. දැන් ඒක උඩට ඇවිල්ලා තමයි අද ආපහු ක්ලෝස් උනේ. අද මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකත් එක්කලම ඒ ට්‍රෙන් ලයින් උඩට ඇවිල්ලා මේක 6:20 විතර වගේ ඉඳ ක්ලෝස් වුණා. ඉතින් මෙතන රුපියල් 6 මට්ටම, මෙතන 5.80 මට්ටම. ඔය ගාලට අපි යා කරොත් එහෙම 5:80යි 6යි අතර සපෝට් සෝන් එකක් තියෙනවා. ඉතින් ඔය සෝන් එකේ ප්‍රයිස් එකේ සපෝට් එකක් අරගෙන වොලියුම් එකක් ඇවිල්ලා එතනින් බවුන්ස් වෙලා මේ උඩ තියෙන රෙසිස්ටන්ස් මේ මම උඩ රතුවිනේ මාක් කරලා තියෙන 6:30 රෙසිස්ටන්ස් එකක් 6:90 රෙසිස්ටන්ස් එකක් ඕවා කඩාගෙන යයිදී තමයි අපිට බලන්න තියෙන්නේ. හැබැයි ඔක්කොන්ට වෙන කලින් මේක එක තැනක ප්‍රයිස් එක එස්ටැබ්ලිෂ් වෙන්න ඕන. මේ කියන එක එක සපෝට් ලෙවල් එකකින් එහෙම එස්ටැබ්ලිෂ් වුණොත් තමයි අපිට ට්‍රේඩ් එකක් එහෙම ගන්න පුළුවන් වෙනවා, ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපිට බලන් ඉන්න වෙන්නේ ග්‍රවුන්ඩ්ස් ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයෙන්. මමත් දැන් බලන් ඉන්නේ ඕක තමයි මාකට් එකේ. ඉතින් මේකට අදාළව අපි පේටියන් එකේ තැන සිසක ෂෙයා කරලා තියෙනවා. පේටියන් එකේ මම දාපු එකක් තමයි මෙන්න මේක. ඒක අපි මෙන්න මේ යට තියෙන සපෝට් එකට අදාළ තමයි අපි එන්ට්‍රි ගත්තේ 5යි 50යි 6.1 වල අපි දාලා තිබුණා ටේක් ප්‍රොෆිට් නම්බර් 1 එක මේ රෙසිස්ටන්ස් එකට ආසන්නේ. ඒක රීච් කරන්න පුළුවන් වුණා. හැබැයි ඊට පස්සේ මේ උඩින් තාල තිබිලා ටේක් ප්‍රොෆිට් නම්බර් 2 6.9 ආසන්නම් දාගන්න තියෙනවා. ඒකට යන්න ඔන්න මෙන්න තිබිලා තමයි ඊට පස්සේ මේක පල්ලෙහාට රීට්‍රේස්මන්ට් එකක් දුන්නේ. ඉතින් මේකේ එක ලෙවල් එකක් ඇචීව් කරලා තමයි මේ ටෙක්නිකල් පැත්තෙන් ගත්තාම ඉතින් අපි දන්නවා සාමාන්‍ය මේකේ පර්සනලිටි එක අනුව මේ ෂෙයා එක ට්‍රේඩ් වෙන ස්වභාවය අනුව මේක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් ෂෙයා එකක් කියලා අපි හිතාගෙන ඉන්නේ. ආනුව තමයි මේ ටේනි ප්ලෑන් කරේ. ඉතින් ට්‍රේඩ් එකේ එක කොටසක් සම්පූර්ණ වුණා. නමුත් එතනින් එහාට එක ගියලා රීට්‍රේස්මන්ට් එකක් ආවා. ආපහු දැන් අපි බලන් ඉන්නේ මෙන්න මේ සපෝර්ට් සෝන් වලින් මේක බවුන්ස් එකක් ගනින්ද කියලා ඉස්සරහට. ඔක තමයි බලන් ඉන්නේ. ඉතින් මේ වගේ ඇනලිසිස් ගොඩක් අපි කතා කරගෙන ෂෙයා මේ පේට්‍රියන් එකේ මේවට අපි කියන්නේ ස්විං ට්‍රේඩින් කියලා. ස්විං ට්‍රේඩින් ඩයිඩියාස් ඒ වගේ එකක් දෙකක් මම පෙන්නන්නම් උදාහරණයක් විදිහට. මේ අපි තාලාන්තරයක් තිස්සේ අරගෙන හිටපු ස්විං ට්‍රේඩ් ඩයිඩියා එකක් මස්කිනි ප්ලාන්ටේෂන්ස් වල 100%ට 107%ක ගේන් එකක් දීලා තියෙනවා. අපි බලාපොරොත්තුෙන් හිටපු හයර්ම ලෙවල් රෙසිස්ටන්ස් එක තමයි දැන් ෂෙයා ප්‍රයිස් එක තියෙන්නේ. සෑහෙන ලොකු ඔබට අපි ට්‍රේඩ් කරන්න පුළුවන් වෙච්ච ඇනලිසිස් එකක් මස්කිනි ප්ලාන්ටේෂන් වල 100%ට 107%ක ගේන් එකක් අපේ ඉනිෂියල් එන්ට්‍රි එකත් එක්ක ලබා දුන්නා. ඒ වගේම මේ තියෙන බලන් වල ප්ලාන්ටේෂන් වල මේකට කාලයක් ඉස්සර රන් කරපු සහ බලන් හිටපු ඇනලිසිස් එකක්. මේකේ TP1 එක ටිකක් පහු වෙලා තමයි ඇචීව් වුණේ. නමුත් ඊට පස්සේ ශනිකව TP2 ලෙවල් එකට ගිහිල්ලා ඔන්න මෙන්න කියලා තියදී බස් ප්‍රයිස් එකේ ආපහු රේෂන් එකක් දුන්නා පල්ලෙහාට. ගොඩක් වෙලාට මේ මාකට් එකේ අද වෙච්ච කරෙක්ෂන් එකත් එක්ක තමයි ඒක ගප්පල්ලට ආව ගතියක් පේන්න තිබුණේ. කිසිම වෙලාවක TP2 ආසන්නයට ගිහින් තමයි පොඩ්ඩක් ඒක ටර්න් උනේ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මේ වගේ ඇනලිසිස් වලදී. හරියටම අපි බලාපොරොත්තු වෙලා ඉන්න තැනටම ඒ සේරම පින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොටසක් ෆිල් වෙනවා වෙන්න පුළුවන් මෙන්න මේ වගේ. සමහර වෙලාවට මේ වගේ හිතා ගන්නත් බැරි විදියට උඩ උඩ ලෙවල් වල ෆිල් වෙලා යන්නත් පුළුවන්. ඒ වගේ මේ තියෙන්නේ අපි දැන් බලන් ඉන්න තවත් ස්විං ට්‍රේඩින් ඇනලිසිස් එකක්. මේක මේ සිංග ශ්‍රී ලංකාවල. මේක අපි ටේක් ප්‍රොෆිට් නම්බර් 1 ඇචීව් කරලා ටේක් ප්‍රොෆිට් නම්බර් 2 වලට බොහොම ආසන්නෙන් ඉන්නේ. දැන් අද මාකට් එක ඩ්‍රොප් වෙලා අද මාකට් එක රෙඩ් වෙලා තියෙන්නේ. රෙඩ් මාකට් එකෙත් සිංග ශ්‍රී ලංකා එක හොඳ පොසිටිව් ප්‍රයිස් එකක් එකක් දුන්නා. වොලියුම් ට්‍රේඩ් උනා. ඉතින් හෝප්ෆුලි මම හිතනවා මේක TP2 එකට මේකත් යාවි කියලා. 24 වගේ ලෙවල් එකට දැන් තියෙන්නේ 23යි තමයි සල්ස 30ට ක්ලෝස් වෙන්න ආවා. ඉතින් එන්ට්‍රි පොයින්ට් එකේ ඉඳලා මේකත් 100ට 34.7ක් විතර දැන් ගේන් එකක් මේ දක්වා දීලා තියෙනවා. ඉතින් හෝප්ෆුලි බලන් ඉන්නවා TP2 සහ TP3 මේ ලෙවල්ස් දෙකත් ඉදිරියට ඇති වෙයි කියලා. මොකද අපි බලාපොරොත්තු වෙච්ච විදියට හොඳ ෆයිනෑන්ෂල් රිපෝර්ට් එකක් හොඳ ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් එකක් දීලා තියෙනවා සැප්තැම්බර් පාර්ට් 2 දී සිංග ශ්‍රී ලංකා එක. ඒකත් එක්කලා මේ විදියට අපිට පොසිටිව් ප්‍රයිස් ඇක්ෂන් එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එතකොට මේකේ මේ බලංගුඩ එකේ 100ට 26ක විතර ඇප්‍රීෂিয়েෂන් එකක් ලබා දීලා තියෙනවා මේ වගේ ස්විං මේ එන්ට්‍රි පොයින්ට් එකත් එක්කලා. ඉතින් මේ වගේ එන්ට්‍රිස් ඔයගොල්ලන්ට ගැනීම හැකියාව තියෙනවා, බලා ගැනීම හැකියාව තියෙනවා. මේක ඇනලිසිස් ඉප කරලා ඔයගොල්ලන්ගේ හරි විදියට එන්ට්‍රි පොයින්ට්ස් හරි විදියට ටේක් ප්‍රොෆිට් ඔයගොල්ලන්ටත් සෙට් කර ගැනීම හැකියාව තියෙනවා. Patreon වලට ආවනම් ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ, ජොයින් ක්ලික් කරලා ජොයින් වෙන්න. රයිට්, අදට එච්චරයි. ඕනනම් ඔයගලන්ට දැනුමක් හම්බෙන්න ඇති බිල් වල ගේන් ඔන් බාගෙන් පර්චස් සම්බන්ධයෙන්.
ඇයි ඒක ගිය සරවල් වගේ මේ සැරේ රියැක්ට් කරේ නැත්ද කියලා තෝරන්ට දැන්වත් හම්බෙන්නේ නැති වගේම අපිට ඒකෙන් ට්‍රේඩ් කරනවා නම් බලාපොරොත්තු ඉන්න ඕන මොන වගේ ඒරියා එකක්ද කියලා තෝරන්ට දැන් මතක ඇති තේරුමක් ඇති කියලා මම විශ්වාස කරනවා. හරි එහෙනම් තාත්වික මිනුම් හම්බෙන්න තමයි හැමෝම ජය. පරිස්සමෙන් ඉන්න මම ගිහින් එන්න.